අවුරුදු 18ක් එක දිගට එකම පාරක එකම බස් එකක සුක්ඛානම දෑතට අරන් තමගේ රතියට ගොඩ වෙන අයගේ දිවි රකිමින් නියම තැනට ප්‍රවාහනය කරනවා කියන්නේ සුළුෙන් තකන්න පුළුවන් රාජකාරියක් සේවයක් නෙමෙයි. එහෙම කරන රියදුරෙකුට කාගේත් භක්ති ප්‍රණාමය හිමි වේ යුතුයමයි. එහෙම රියදුරු මහතෙකුටයි මේ ගෞරව උපහාරය. අවුරුදු 18ක් හිමිදිරි පාන්දර පාසල් ළමුන්ද ඇතුළුව තරුණ මහලු රෝගී වියපත් උදවිය කා එක්කවත් එක දවසකවත් බහින් බස් වීමක් නැතිව කේන්ති ගන්න නැතුව අනතුරක් නැතිව බස් එකෙන් අරන් ගිය මේ සුන්දර මිනිසා අපට හමුවන්නේ හැටන් පෝඩයිස් හරහා ඩයගම දක්වා ධාවනය කරන බස් රථයක් තුලදී. මේ තමයි ශාන්ත ජයසේකර. බොහොම වගකීමෙන් රථයට ආදරයෙන් රාජකාරිය අකුරටම කරන ශාන්ත පුරා අවුරුදු 25ක් හැටන් ළංගම ඩිපෝවේ ස්ථිර රියදුරෙක් වශයෙන් සේවය කරලා ලබන මාසේ පළවෙනිදා රියදුරු සේවයෙන් විශ්‍රාම යනවා. අද උදේ වෙනද වගේම ඩයගමින් බස් රථය පනගන්වල පොඩයිස් වතුයාය දෙසට ආපු වෙලාවේ ශාන්ත ජයසේකර නම් මේ සුහද හදක් ඇති විනිත රියදුරු මහතාට සර්ප්‍රයිස් පාටියක් ලැබුණා. ඒක ලැහැස්ති කරලා තිබ්බේ මේ මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ රියදුරන්, පෞද්ගලික බස් රථ හිමියන්, ඒ වගේම පොඩයිස් දමිළ මහවිද්‍යාලයේ ගුරුවරුන්. මේ හැමෝම ශාන්තගේ බස් එක නතර කරලා ශාන්තව එළියට කැඳවගෙන ඇවිල්ලා හින්දු චාරිත්‍රානුකූලව උපහාර දක්වලා කේක් ගෙඩියක් කපලා මුලින්ම ශාන්තට ඒකෙන් කෑල්ලක් කවලා ඒ සැමගේ උපහාර පුද කළා. ශාන්ත මේ වෙලාවේදී බොහොම හැඟුම් බරව කිව්වේ හැටන් පොඩයිස් හරහා ඩයගම දක්වා දිවෙන මේ මාර්ගයේ තමන් මේ බස් රථය ධාවනය කරන අවසන් දිනය අද කියලයි. අවුරුදු 18ක් මේ පාරේ ගමන් වාර කීයක් ගියාද කියා ඔහුට මතකයක් නැතත් ඒ කිසිම ගමනකදී ඔහු කිසිම අවස්ථාවක පෞද්ගලික බස් රථ සේවකයෙකු හෝ මගියෙකු සමග කායිකව හෝ වාචිකව කිසිම ගැටුමකට මැදිවිලා නැහැ. මෙවන් සාමකාමී රියදුරන් ආදර්ශයට ගත්තොත් අපිට ඉඳ හිට හෝ අහන්න ලැබෙන ප්‍රයිවට් CTB සේවකයන් අතර සිදුවන බහින් බස් වීම එනකොටා ගැනීම කොහෙත්ම අහන්න ලැබෙන එකක් නැහැ. දසත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් TV ඔස්සේ අවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.